හිතනවා ගොඩක් දෙනෙක් මේ වෙද්දි ජර්නලින් කියන්නේ මොකක්ද කියලා අහලා ඇති කියලා. ඉතින් සමහර ජර්නලින් මේ වෙද්දි කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ජර්නලින් වලට පුළුවන් අපේ ভাইබ්‍රේෂන් එක සම්පූර්ණයෙන්ම ධනාත්මක විදියට වෙනස් කරන්න. අපිව යහපත් මිනිස්සෙක් විදියට වෙනස් කරන්න. අපේ හිතේ තියෙන දුක, කේන්තිය, වෛරය, අපේ තියෙන ඍණාත්මක ගති පැවතුම් මේ හැම දෙයක්ම ජර්නලින් වලට වෙනස් කරන්න පුළුවන්. හිත ඇතුලේ දැවෙන සිත් වේදනා වලට පිහිට වෙලා ඒ සිත් වේදනා සුවපත් කරන්නත් ජර්නලින් වලට පුළුවන්. ඒකට ධනාත්මකව ලොකු වෙනසක් ඇති කරන්න ජර්නලින් වලට පුළුවන්. ඒත් එක්කම ආශිර්වාද ආකර්ෂණය කරගන්න ජර්නලින් උදව්. ඉතින් මොකක්ද මේ ජර්නලින් කියලා කියන්නේ ජර්නලින් කරන්නේ කොහොමද? ඉතින් ඔන්න ඔය ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම සම්පූර්ණයෙන්ම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම ආදරෙන් සහ සාදරෙන් යුනිවර්සිටි නිව් channel එකට පිළිගන්නවා. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු ජර්නලින් හරියටම කරන්නේ කොහොමද සහ ජර්නලින් කරන කේව වැදගත්කම මොකක්ද කියලා. ජර්නලින් කියලා කියන්නේ සරලව කිව්වොත් අපේ මේ හිතේ තියෙන විශේෂ වැදගත් කාරණා සහ අපේ හිතේ තදින් ගැඹුරින් තැම්පත් වෙලා තියෙන මේ සිතුවිලි හැම දෙයක්ම දිනපතා ලිවීමක්. ජර්නලින් වලදී අපි දවසින් දවස ලියන්නේ අලුත් දේවල්, දවසින් දවස ලියන්නේ ඒ දවසේ අපි ඉන්න ඒ මොහොතේ අපිට හැඟෙන හැඟීම් වලට අනුව, අපි ඉන්න ඒ මූඩ් එකට අනුව, අපිට හැඟෙන සිතුවිලි, අපේ මනසට එන සිතුවිලි, මෙන්න මේ දේවල් තමයි අපි ජර්නලින් වලදී ඒ ඒ දවසේ ලියන්නේ. එතනදී අපිට පුළුවන් දවස තුල අපි කරන්න ඉන්න වැදගත් දේවල් ලියන්න, නැත්නම් දවස ඉවරුණාට පස්සේ අපි කරලා ඉවර සාර්ථකව කරලා ඉවර කරපු, නැත්නම් සාර්ථකව නිම කරපු මේ හැම කටයුත්තක්ම ලියලා ඒකට ස්තුතිවන්ත වෙන්න. සහ කේන්ති ගියාම, දුක හිතුනම, මොකක් හරි කවුරු හරි කෙනෙක් අපේ හිත රිද්දුවම, කවුරු හරි අපිට මොන හරි කිව්වම, මොකක් හරි දෙයකින් අපි කම්පාවට පත් වුණාම අපිට අපේ සිතුවිලි පාලනය කරගන්න බැරි නම් අපිට පුළුවන් ජර්නල් කරන්න. අපිට පුළුවන් මේ ජර්නල් එකේ අපේ සිතුවිලි ලියන්න. මේ සිත් වේදනා හැම දෙයක්ම අපිට මේ ජර්නල් එකේ ලියන්න පුළුවන්. මෙහෙම ලියුවම අපේ දුක තුනී වෙනවා. එහෙම ලියුවම හිතේ බර අඩු වෙනවා. එතකොට මනසේ බර අඩු වෙනවා, දුක අඩු වෙනවා. අපිට පුළුවන් අපේ මනසේ පාදනය නැවත අපේ අතට ගන්න. ඉතින් ඒත් එක්කම ඔයාලට පුළුවන් ජර්නලින් කරද්දී ඔයා දවස ඇතුළත, නැත්නම් ඔයාගේ ජීවිතේ ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් ගැන ලියන්න. එකම ඔයාට ලබා ගන්න තියෙන ඉලක්ක, ජයග්‍රහණය කරන්න තියෙන ඉලක්ක, මේ දේවල් ඔයාට ජර්නල් කරද්දී ජර්නල් එකේ ලියන්න පුළුවන්. ඉතින් දවසින් දවස අපි ලියන්න එක එක දේවල්, හැමදාම එකම දේම ලියන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒත් එක්කම ඔයාලට ඔයාලගේ වෙනස් කරන්න ඕනේ ගතිගුණයක් තියෙනවා නම්, එක්ක නිතරම ඕන් තින්ක් කරනවා නම්, ඕනවට වඩා හිතනවා නම්, හිතේ පාලනය ගන්න ඕන නම්, නැත්නම් නිතරම කේන්ති යනවා නම්, මොනා හරි දෙයක් ඔයාලගේ හදා ගන්න ඕන නම්, අන්න ඒක හදා ගන්න එක ගැනත් ඔයාලට ජර්නල් එකේ ලියන්න පුළුවන්. මගේ කැමැත්තට අනුව, අපි දවසේ ගත කරන ඒ මූඩ් එකට අනුව, හැඟීම් වලට අනුව තමයි අපි ජර්නලින් කරන්නේ. ඉතින් ජර්නලින් කරද්දී හිතේ තියෙන ඕනම දෙයක් විවෘතව අවංකව ලියන්න පුළුවන්. මෙහෙම ලියන එකෙන් අපේ මනසට ලොකු සුවයක් එනවා, මනසට ලොකු නිදහසක් එනවා. ගොඩක් වෙලාවට හිතේ හැඟීම් හිර කරන් තියන් ඉන්නවට වඩා, නැත්නම් දුක, වේදනාව, නැත්නම් ඕනම දෙයක්, ස්ට්‍රෙස් එක, මේ වගේ ඕනම දෙයක් හිතේ හිර කරන් තියන් ඉන්නවට වඩා දේවල් පැහැදිලිව මෙහෙම ජර්නල් එකක ලියද්දී ගොඩක් වෙලාවට අපිට විසඳුමුත් වෙනවා. එතකොට අපේ ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. මම අර කලින් කිව්වා වගේ අපේ මනසේ සුවය අපිට හොඳ මට්ටමක පවත්වාගෙන යන්න මේ ජර්නලින් ලොකු උපකාරයක් වෙනවා. ඉතින් අපි ආකර්ෂණ නීතියේ ක්‍රමවේද, ස්ක්‍රිප්ටිං, විෂුවලයිසේෂන් 5x55, එතකොට මේ හැම මෙතඩ් එකක්ම, මේ හැම ක්‍රමයක්ම අපි භාවිතා කරන්නේ අපිට ආස ජීවිතය ආකර්ෂණය කරගන්න, අපි කැමති දේවල් අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්න. ඒත් මේ මොන දේවල් ආකර්ෂණය කරගත්තත් ගොඩක් කලාවට අපි මානසිකව ඉන්නේ නිතරම ස්ට්‍රෙස් එකේ ඉන්නම්, අපේ හැඟීම් වල පාලනයක් අපිට නැත්නම්, අපි ගැන පාලනයක් අපිට නැත්නම්, අපි හිතන පතන දේවල් ගැන පාලනයක් අපිට නැත්නම්, අපි ක්‍රියා කරන විදිහ ගැන පාලනයක් අපිට නැත්නම්, අපේ පාලනය අපේ අතට ගන්න, අපිව හරියට අඳුර ගන්න කරන්න පුළුවන්, නැත්නම් ෆොලෝ කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි ජර්නලින් කියලා කියන්නේ. තමන්ට තමාව හරියට අඳුර ගන්න, තමාගේ හැඟීම් හරියට අඳුර ගන්න, තමන්ගේ සිත ඇතුලේ මේ වෙන දේවල් හරියට අඳුර ගන්න පුළුවන් තැනක් තමයි ජර්නලින් කියලා කියන්නේ. කෙනෙක්ට ජර්නල් එකක් තියෙන එකෙන්, නැත්නම් කෙනෙක් ජර්නල් එකක් ලියන එකෙන් ඒ කෙනාගේ ජීවිතේට සෑහෙන ලොකු වෙනස්කම්, සෑහෙන ලොකු වාසි එකතු කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි තමන්ගේ සිතුවිලි සහ තමන්ගේ ක්‍රියාකලාපේ වෙනස් වෙන්න පටන් ගන්නවා.
මොකද අපි හිතේ තියෙන හැම දෙයක්ම ලියුවම මේ වේදනාත්මක දේවල් හිතේ තියෙන බර ස්ට්‍රෙස් එක මේ දේවල් ලියුවම හිත නිදහස් වෙනවා හිත සැහැල්ලු වෙනවා ඊපස්සේ ටික ටික අපේ හිත ධනාත්මක පැත්තට හුරු වෙනවා ධනාත්මක දේවල් ජීවිතේට වෙන්න පටන් ගන්නවා සහ අපේ ක්‍රියාකලාපයත් ධනාත්මක විදිහට ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා ඒත් එක්කම අපේ හිතට එන සිතුවිලි හැඟීම් මේ දේවල් අපි පැහැදිලිව ලියුවට පස්සේ අපේ ජීවිතය ගැන අවබෝධයක් එනවා තමන් ඉන්න තැන තමන්ගේ මානසික මට්ටම තමන් ජීවිතයේ දකින දිහා ගැන අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවබෝධය තුළින් තමන්ට ජීවිතයේ දිහා ධනාත්මකව බලන්නත් පුරුද්දක් ඉබේටම ඇති වෙනවා. අවසක් තුළ අපේ හිතට එන සිතුවිලි හැඟීම් මේ දේවල් ලියනවා වගේම අපි අඩුම තරමේ ජර්නල් කරද්දී දවසකට අපි ස්තුතිවන්ත වෙන දේවල්. මේ ජීවිතේ නැත්තම් මේ ඔයාගේ ඒ දවසේ ඔයා ස්තුතිවන්ත වෙන දේවල් තුනක්වත් අපි අඩුම තරමේ ජර්නල් කරද්දී ලියනවා. ඉතින් මෙහෙම ස්තුතිවන්ත වෙලා ලියන එකෙන් අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට එනවා. ඉතින් ඔයාට තව තව ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ජර්නලින් කියලා කියන්නේ තමන්ගේ ভাইබ්‍රේෂන් එකත් ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න කරන මෙතඩ් එකක්. කලින් කිව්වා වගේ තමන්ගේ ඉලක්ක ප්‍රධාන ඉලක්ක අවුරුදු දෙකක් තුනක් යද්දී නැත්නම් අවුරුදු පහක් ඇතුළත ඔයාට achieve කරගන්න ඕන දේවල් ඔයාට ලබා ගන්න ජයග්‍රහණය කරන්න ඕන දේවල් මේ ජර්නල් එකේ ඔයා කොහේ හරි පිටුවක ලියලා තිබ්බම ජර්නල් කරන සැරේට ඔයාට බලන්න පුළුවන් මතක් වෙනවා ඉතින් මෙහෙම වෙන එකකින් උත් ඔයාගේ යටිසිත රීප්‍රෝග්‍රෑම් වෙලා ඔයාගේ මේ ඉලක්ක වලට පහසුවෙන් යන්න ඔයාට උදව් කරවනවා ඉතින් මෙහෙම හැංගීම් සිතුවිලි ලියන එකෙන් තමන්ට හැංගෙන විදිහ දවස තුල තමන්ට හැංගුණ විදිහ නැත්නම් මොකක් හරි සිදුවීමක් වුණාට පස්සේ ඒ වෙලේ තමන්ට හැංගුණ විදිහ මේ දේවල් ලිව්වට පස්සේ තමන්ට තමන්ව හරි හැටි අඳුර ගන්න පුළුවන් වෙනවා තමන්ගේ හිත කියවන්න පුළුවන් වෙනවා තමන් අඳුර ගන්නවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ හරියට තමන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් දොරක් විවර වෙනවා වගේ දෙයක්. තමන්ගේ හොඳ ගතිගුණ තමන්ට තව වැඩි දියුණු කරගෙන තමන්ගේ නරක ගතිගුණ තමන්ට අයින් කළා දාලා තමන්ගේ ජීවිතේ සාර්ථකව තමන්ට හදාගෙන යන්න ලස්සනට හදාගෙන යන්න පුළුවන්කම මේ ජර්නලින් තුලින් ලැබෙනවා. ජර්නලින් තුලින් අපේ මානසික සුවය අපේ සතුට හරි විදිහට අපිට පවත්වාගෙන යන්න නැත්නම් හරි විදිහට තියාගන්න ලොකු උදව්වක් වෙනවා. ජර්නල් එකක් කියලා කියන්නේ එක්තරා විදිහකට ගත්තොත් අපිට විශ්වාසවන්තම යාළුවෙක් වගේ. මොකද අපිට හිතේ තියෙන හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම මේ ජර්නල් එකේ අපිට ලියන්න පුළුවන්. මෙහෙම ලියුවම අපේ මනසට විසඳුම් වෙනවා. අපිට පුළුවන් ජීවිතය දිහා දකින්න, අපි දිහා දකින්න, අපේ මනස දිහා දකින්න නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් දිහා දකින්න අපිට මේ ජර්නලින් උදව් වෙනවා. ජර්නල් එකක් ලියන්නේ කොහොමද? ජර්නල් එකක් අපි හරියටම ලියන්නේ කොහොමද? ඉතින් මෙහෙම ජර්නල් එකක් හරියටම ලියන්නේ මෙන්න මෙහෙම කියලා ක්‍රමයක් නැහැ. මොකද කෙනාගෙන් කෙනාට ඒ කෙනා ලියන දේවල් වෙනස් වෙනවා, ඒ කෙනාට ලියන්න ඕන දේවල් වෙනස් වෙනවා. ඉතින් තමන්ගේ මනසට අනුව තමන්ගේ මනස කියන දේවල් වලට අනුව තමයි අපි සාමාන්‍යයෙන් ජර්නල් එක ලියන්නේ. ගත කරපු දවස්ට අනුව අපේ මනසට එන හැඟීම්, සිතුවිලි මේ දේවල් වලට අනුව තමයි අපි සාමාන්‍යයෙන් ජර්නල් එකක් ලියන්නේ. සාමාන්‍යයෙන් ජර්නල් එකක් ලියන්නේ උදේට නැගිට්ටට පස්සේ නැත්තම් රෑට නිදා ගන්න යන කලින්. මම පෞද්ගලිකව කැමති රෑට නිදා ගන්න යන කලින් ලියන්න. ඉතින් රෑට නිදා ගන්න යන කලින් ලියද්දී දවස තුල උන දේවල්, විශේෂ දේවල් මේ දේවල් උත් ඇතුල් කළා ඔයාට ස්තුතිවන්ත වෙලා ජර්නල් එක ලියන්න පුළුවන්. නැත්නම් මොකක් හරි දුක හිතෙන සිදුවීමක් වුණා නම්, මොකක් හරි අකමැති සිදුවීමක් වුණා නම් ඒ සිදුවීම උන අවස්ථාවේදී ඔයාට හැඟුණ විදිහ, ඔයා ඒ වෙලේ රියැක්ට් කරපු විදිහ, ඔයා ක්‍රියා කරපු විදිහ, ඔයාගේ හිතේ ඇති වුණ සිතුවිලි, දුක, වේදනා මේ දේවල් උත් ඔයාට ලියන්න පුළුවන්. ඉතින් දවස අවසානයේදී ජර්නල් එකක් ලියන එක වඩාත් සාර්ථකයි කියලා මම හිතනවා. නැත්නම් ඔයාට පුළුවන් උදේට නැගිට්ටට පස්සේ ස්තුතිවන්ත වෙලා අද දවස ලස්සන දවසක් වෙනවා කියලා ඒකට ස්තුතිවන්ත වෙලා ඔයාට කරන්න තියෙන විශේෂ දේවල් මතක් කරලා ඒව ලියලා ඔන්න ඔයාට පුළුවන් ඒ විදිහට ජර්නල් එකක් ලියන්න. ඉතින් දවසින් දවස මම අර කලින් කිව්වා වගේ අපි ලියන වෙලාව, අවස්ථාව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ට කැමති විදිහට තමන්ට ඕනම අවස්ථාවකදී ජර්නල් කරන්න පුළුවන්. ඉතින් ජර්නලින් කරද්දී අපි අපේ යහපත් මනසෙක් විදිහට වෙනස් කරන්න පුළුවන්. අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට ගේන්න පුළුවන්. ඉතින් මේකට මම උදාහරණයක් දෙන්න. අපි හිතමු අපේ දුක හිතෙන සිදුවීමකට අපි මුහුණ දුන්නා, නැත්නම් අපි කේන්ති යන සිදුවීමකට අපි මුහුණ දුන්නා. ඉතින් එදා දවසේ ඒ සිදුවීම උනාට පස්සේ දවසේ අපි ජර්නලින් කරනවා. ජර්නලින් කරද්දී ලියනවා මට මේකට කේන්ති ගියා, මෙයත් එක මට ගොඩක් කේන්ති, මේවා මගේ හිත රිද්දුවා, මෙන්න මේ දේවල් ඔය ජර්නල් එකේ ලියනවා. ඊට පස්සේ මේ හිතට වද දෙන මේ සිතුවිලි මේ ජර්නල් එකේ ලිව්වට පස්සේ ඔයාගේ හිත නිදහස් කරගත්තට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න ධනාත්මක විදිහට මේ උන දේ වෙනස් කරන්න. ඒ කියලා කියන්නේ මේ මොන සිදුවීම වුණත් මම ඒ කට්ටියට සමාව දෙනවා, මම මට සමාව දෙනවා, මගේ හිතේ මම වෛරයක් කේන්තියක් තියාගන්නේ නැහැ, මම හොඳ පුද්ගලයෙක්, මේ සිදුවීමෙන් මම
සම්බන්ධයක් ඉගෙන ගත්තා මේ සිදුවීමෙන් මම මගේ ජීවිතේ තව ශක්තිමත් කර ගන්නවා මම මාව ශක්තිමත් කර ගන්නවා ඔන්න ওই විදිහට අර උණ සිදුවීම ලියුවට පස්සේ අවසානයේට ඒක ධනාත්මක විදිහට හරවලා ලියන්න පුරුදු වෙන්න ඒ කේන්ති නැත්නම් දුකෙන් අර හිතේ තිබ්බ low vibrational දේවල් ලියුවට පස්සේ එතනින් අපේ vibration එක උඩට යන්නේ නැහැ අපේ vibration එක උඩට ගන්න නම් ඒ සිදුවීමෙන් අපි ගත්ත පාඩම ඔළුවට හරියට අරන් මනසට හරියට අරන් ඒ දේවල් තේරුම් අරන් අන්තිමට ධනාත්මක විදිහට ලියලා අවසන් කරන්න. මේ විදිහට තමයි ඔයාලව ශක්තිමත් පුද්ගලයෙක් විදිහට ධනාත්මක පුද්ගලයෙක් විදිහට ඕනම දෙයකට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්. ඔයාල විදිහට ජීවිතයේ දකින පරිණත කෙනෙක් විදිහට ඔයාලව වෙනස් කරගන්නේ ඔන්න ඔය විදිහට. ලින්ක් කරද්දී පොඩි ඡේදයක් ලියන්නත් පුළුවන්, පිටුවක් ලියන්නත් පුළුවන්, පිටු දෙකක් ලියන්නත් පුළුවන්, තුනක් ලියන්නත් පුළුවන්. ඒක දවසේ තමන්ට ලියන්න හිතෙන ප්‍රමාණයට අනුව තමන්ට ලියන්න පුළුවන්. හැමදාම මෙච්චරක් ලියන්න ඕනේ හැමදාම මේ ගන්න ලියන්න ඕනේ කියලා එහෙම කිසිම දෙයක් නැහැ. තමන්ගේ ජර්නල් එක තමන්ට ලස්සනට තියාගන්න පුළුවන්. තමන්ට ඕන නම් අතරමැදින් පොඩි පොඩි චිත්‍ර අඳින්න පුළුවන්. පොඩි කෝඩ්ස් ඒ කියන්නේ ලස්සන වැදගත් කියමන් කරුණ මේ දේවල් ඇතුල් කරන්න පුළුවන්. බුලට්ස් දාලා ලියන්න පුළුවන්. ඉතින් නිර්මාණශීලී වෙන්න ලස්සනට ආසාවෙන් මේ දේ කරන්න. මේ ජර්නලින් තුලින් තමන්ට තමන්ව හරියට අඳුර ගන්න පුළුවන් වෙනවා. තමන්ගේ හිතේ තියෙන දේවල් සුවපත් කරන්න, හිත නිදහස් කරගන්න ලොකු පිටුවහලක් රුකුලක් වෙනවා මේ ජර්නලින් කියන දේ. මොන දේ ලිව්වත් අනිවාර්යෙන් අඩුම තරමේ ඔල එදා දවසේ ස්තුතිවන්ත වෙන නැත්නම් ඔලගේ ජීවිතේ ඔල ස්තුතිවන්ත වෙන දේවල් තුනක් නැත්නම් පහක් අඩුම තරමේ ජර්නලින් කරද්දී ඇතුළත් කරන්න. ඉතින් මේකෙන් ඔලගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තියාගන්න ඔලට උදව් වෙනවා. ඉතින් ජර්නලින් කියන දේ හැමදාම කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. තමන්ට හිතෙනවා නම් හිත නිදහස් කරගන්න ඕනේ කියලා හිතෙනවා නම් නැත්නම් ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා හිතෙනවා නම් අන්න ඒ හිතෙන දවසට ලිව්වම හොඳට ඇති. හැමදාම එක දිගටම කරන්න ගන්න උදව් කරන්න මගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තියාගන්න උදව් කරන්න කොහොම වුණත් ජර්නලින් හරහා වෙන විශේෂම දේ තමයි තමන්ට තමාව අඳුර ගන්න පුළුවන් වෙන එක තමන්ගේ හිත අඳුර ගන්න පුළුවන් වෙන එක ඉතින් තමන්ගේ හිත අඳුර ගත්තම තමන් හිතන පතන විදිහ අඳුර ගත්තම තමන්ට පුළුවන් තමන්ගේ ජීවිතේ පාලනය තමන්ගේ අතට අරන් තමන්ට කැමති විදිහට තමන්ගේ ජීවිතය සහ තමාව හසුරවලා ලස්සනට ඉදිරියට වැඩ කරගෙන යන්න ජර්නලින් කරද්දී තව මතක තියාගත යුතු විශේෂම කාරණාවක් තමයි තමන් ලියන ජර්නල් එක වෙන කාටවත් පෙන්නන්න එපා වෙන කවුරුත් දකින්න තැනට වැඩ කරන්න එපා මේ දේවල් පෞද්ගලිකයි වගේ මනස ඇතුලේ තියෙන සිතුවිලි තමයි වා මේ ලියන්නේ ඉතින් වෙන කාටවත් දකින්නවත් බලන්නවත් ඉඩ තියන්න එපා ජර්නල් එක පරිස්සම් කරලා ඔයා ළඟින්ම තියාගන්න සහ ජර්නලින් වලින් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න නම් ආසාවෙන් සතුටින් උනන්දුවෙන් නිර්මාණශීලීව කරන්න පුරුදු වෙන්න හා ජර්නලින් කරද්දී ඔයාලා කරන්න කැමතිම විදිය ඔයාලගේ ශෛලිය අඳුරගෙන ඔයාලට කැමති විදිහට ආස විදිහට ජර්නලින් කරන්න හුරු වෙන්න. මම හිතනවා දැන් මේ විදිහ ඔයාලට ජර්නලින් කියන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් තියෙනවා කියලා ජර්නලින් වලින් වෙන්නේ මොකක්ද කියලා අදහසක් තියෙනවා කියලා. මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් ජීවිතේට අලුත් දෙයක් ඔයාලා එකතු කරගත්තා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ subscribe කරලා යුලා යුනිවර්ස් ඉන් යුවර් ෆැමිලි එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව හම්බෙන්න වෙනකන් ආදරෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලාත් ඉල්ලා සිටිනවා.